ආයුබෝවන් ඔන්න අදත් මම දැනමුතු කමේ වැඩසටහනින් මගේ පුතාලගේ ගෙදරට ආවේ ශිෂ්‍යත්වයට වඩා වඩා දින ලඟ වෙද්දී පුතාලට මතක තියාගන්න ඕන අත්‍යවශ්‍යම කරුණු කාරණා කීපයක් කතා කරන්න දැන් මගේ දුවගේ පුතාගේ අත්තකුරු ගැන ඔයාට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද අත්තකුරු ලස්සනද අත්තකුරු නිවැරදිව කියව ගන්න පුළුවන්ද ආරෝහණ අක්ෂර අවරෝහණ අක්ෂර මධ්‍ය අක්ෂර මේ දේවල් ගැන පුතාට නිසි අවබෝධයක් තියෙනවද අකුරක් පටන් ගන්න ස්ථානය අකුර අවසන් කරන ස්ථානය උස් පහත් වීම නිවැරදි පිල්ලම් භාවිතය ගැන ඔයාට මනා අවබෝධයක් තියෙන්න ඕන එම උනේ නැත්නම් මොකක්ද වෙන්නේ අපිට ශිෂ්‍යත්ව විභාගයේදී නිර්පරාදේ අපිට ලකුණු කපා ගන්න වෙනවා පුතා දන්නවද ඔයා තාම හරිම පුංචි ඔයා කියන්නේ අවුරුදු 10ක මලක් වගේ මේ චූටි මලක් නේ පුතේ ඔයා ඔයාගේ ඔළුවේ විවිධාකාර ප්‍රශ්න නැහැ ඔයාගේ අම්මගේ තාත්තගේ ඔළුවේ තියෙන ගැටලු ඔයාගේ ඔළුවේ නැහැ නමුත් ඒකෙන් හින්දා පුංචි ඔයාගේ සිතිවිලි වල වේගය වැඩි ඇයි ඒ ඔයාගේ ඔළුව ඔයාගේ පුංචි මොළගෙඩිය පිරලා තියෙන මේ අධ්‍යාපනික දේවල් වල ඉන්නේ දැන් මම මේ දිනවල ප්‍රශ්න පත්‍ර කරලා කරලා වා නිකමට බලන්න මම කියන දේ ඇත්තද බොරුද කියලා ඔයා ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියද්දි ඔයාගේ ඇස් අනිත් ප්‍රශ්න වෙත යනවනේ පුතේ අනිත් ප්‍රශ්න දිහා බැලවෙනවනේ බැලවෙද්දි මේකට උත්තර ලියන ගමන් අනිකේ උත්තරෙත් ඔයාගේ ඔළුවට ඉබේම ගලාගෙන එනවනේ අන්නේ වෙලාවට පුංචි ඔයාගේ සිතුවිලි වල වේගවත් බව වැඩි නිසා ඔයා වේගයෙන් ලියන්න උත්සුක වෙනවා. ඒ වේගයෙන් ලියන්න උත්සුක වීමේදී ඔයාගේ අතින් මම මේ කියන පුංචි පුංචි අඩුපාඩු වෙන්න පුළුවන්. අංක 1 අක්ෂර වින්‍යාසයේ වැරදි. සමහර වෙලාවට පද බෙදීමේ වැරදි. වැරදි තැන් වලින් පද බෙදන්න පුළුවන්, පද නොබෙදා ලියන්න පුළුවන්. වචන ඈඩ් නොකර ලියන්න පුළුවන් අකුරු අලවන්න පුළුවන් හරියටි හරියාකාරයෙන් අපි කියනවා නියමාකාරයෙන් පිල්ලන් නොදා ඉන්න පුළුවන් මෙන්න මේ වගේ අතපසු වීම ඔයාගේ අතින් වෙන්න පුළුවන් ඇයි ඒ වෙන්නේ මම කියපුවේ සිතුවිලි වල වේගවත් බව වැඩි නිසා දැන් පුතා කරන්න ඕන විභාග ශාලාවේ අසුන් ගත්ත ගමන් ඔයා සංසුන් වෙන්න ඕන. ඔයාට වැඩක් නෑ උඩ පේන දේවල්, වම් අත පැත්තේ පේන දේවල්, දකුණු අත පැත්තේ ඉන්න ළමයා, එයාගේ සපත්තු දෙක, එයාගේ ඇඳුම, එයා ලියන පෑන, එයාගේ ගවුම, එයාගේ ටයි එක, එයාගේ කිසිම දෙයක් මගේ රත්තරන් පුතාට අදාළ වෙන්නේ නැහැ. ඔයාට අදාළ වෙන්නේ ඔයාගේ අම්මගේ තාත්තගේ ගුරුවරුන්ගේ ඔයාගේ එකම සිහිනය වන ශිෂ්‍යත්ව විභාගයේ ජයග්‍රහණය කිරීම විතරමයි. ඒක හින්දා මගේ රත්තරන් දුවේ පුතේ කිසිම වෙලාවක කලබලයෙන් ඔයා කිසිම දෙයක් ලියන්න එපා. ඒ සංසුන් භාවය ඉතාමත් වැදගත් ඔයාගේ අත්අකුරට හිතට අරගෙන ඔයා ලියන ජීවිතේ වටිනාම විභාගෙයි පුංචයා මුහුණ දෙන ජීවිතේ ජයග්‍රහණය කරන්න මොන විභාගෙයි හරියට නියමාකාරයෙන් අකුරු ලියන්න ලියද්දී ඔයා ඔළුවට ගන්න මේ තියෙන්නේ මගේ වැදගත්ම විභාගේ මං හරියට අකුරු ලියනවා දැන් මේ කියපු දේවල් ටික එදාට ගිහලා එකපාර කරන්න පුළුවන්ද බැහැ මේ දවස් 40 ගාන ඇතුළත ඔයා මොකක්ද කරන්න ඕන දවස් 40 ගාන ඇතුළත මොකක්ද කරන්නේ පුරුදු පුහුණු වෙන්න දැන් ඔයා ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දෙද්දි ඔයා හිතන්න මේක තමයි මම ලියන ශිෂ්‍යත්ව විභාගේ මේක තමයි මම ලියන ප්‍රශ්න පත්‍රේ මම මේක ශිෂ්‍යත් විභාගයේ ආකාරයෙන්ම ලියන්න ඕන අන්න ඒ පුහුණුව ඔයාට වඩාත් ඵලදායි වේවි පුංචි ඔයාගේ විභාගයට ඒක නිසා මේ දිනවල කිසිම හේතුවකට කලබලේ අනවශ්‍ය කලබලයකින් කිසිම ප්‍රශ්නයකට උත්තර ලියන්න එපා ඔයා හරි පැහැදිලි අත්අකුරින් දැන් හිතනවා නම් පුතාට අපි උදාහරණයක් ගමු හල් කිරීමේ ලකුණ දාගන්න බෑ කොඩිය දාන්න බෑ තනි ඉරි කෑල්ලක් පදින්නේ දැන් ඔයා හිතට අරගෙන මේ දවස් කීපේ ඔක පුරුදු පුහුණු වුණොත් දවස් දෙක තුනක් හොඳටම ඇති මගේ රත්තරන් දුවේ පුතේ ඒ අඩුපාඩු ඔයා හදාගන්න
අන්න ඒකයි උදෑසනම මේ වැඩසටහනින් අපි බලාපොරොත්තු වෙන්නේ විමුක්ත සේරටත් ඕන පුංචි ඔයාගේ චූටියට චූටියට ලකුණු කැපෙන තැන් ටික අඩු කරන්න නැත්තටම නැති කරන්න කරලා හොඳම ලකුණකට ගන්න ඔයාට වටින් පිටින් තව ලකුණක් දෙක එකතු කරගන්න අවස්ථාව ලබා දෙන්න. එහෙනම් මම ඒ කියූ කාරණා මොනවද? අක්ෂර වින්‍යාසය, පද බෙදීම නේද? විරාම ලකුණු, පිල්ලම්, අකුරු වල පටන් ගන්න ස්ථානය, අවසන් කරන ස්ථානය, ආරෝහණ අවරෝහණ මධ්‍ය අක්ෂර ගැන හොඳ අවබෝධයකින් යුතුව අකුරු එකට අලවන්නේ නැතුව ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න. ඒ අතරතුර විභාග අංකයත් හොඳටම මතක තියාගන්න ඕන. මගේ රත්තරන්දුවේ පුතේ කිසිම වෙලාවක විභාග අංකය අමතක කරන්න එපා. ප්‍රශ්න පත්‍රයේ ලද සැනින් පළවෙනි පිටුවේ සහ තුන්වෙනි පිටුවේ ඉහළ කෙළවර විභාග අංකය ලියලා ඉන්න. දෙවෙනි පාර බලලා ඉන්න. එහෙනම් අදට විමුක්තිස සමුගන්නවා. හෙට උදෑසන මගේ දුවල පුතාලට වටිනා කියන පාඩමක් අරන් එන පොරොන්දු වෙන්න. එහෙනම් මගේ දුවල පුතාලා සියලුම දෙනාට ජයග්‍රාහී සුභම සුබ දවසක්. අයිබෝවන්. ලෙන්නම් කොන්දම